අයිෆෝන් දරුණේ 2022 ගිණුම් කරන පන්තියේ ඉතාම වැදගත් සහ 12 වසර විෂය නිර්දේශය තුළ ඉතාම වැදගත් වෙන ඒකකයක් තමයි අපි අද දවසේදී සාකච්ඡා කරන්න යන්නේ. මෙන්න මේ ඒකකයේ පිළිබඳව විශේෂයෙන් මොයාට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඒකකයේ ඇත්තටම අමාරු නෙවෙයි, ඉතාම හොඳින් අවබෝධයෙන් අවධාරණයෙන් ඕගොල්ලෝ මේ සාකච්ඡා කළ යුතු, එහෙම නැත්නම් ඕගොල්ලෝ අවධාරණයෙන් අධ්‍යයනය කළ යුතු කොටසක්. ඒකට හේතුව මෙතෙක් අපි සාකච්ඡා කරපු උපයෝගී පොත් සහ අනිකුත් පාලන ගිණුම් සහ අනිකුත් පාඩම් ආශ්‍රිත මූලික දැනුම එලෙසම යොදා ගන්නට තියෙන මාතෘකාවක් නිසා. මේකේ අනිත් අභ්‍යාස අනිත් පාඩම් වලට සාපේක්ෂව අති විශාල අභ්‍යාස ප්‍රමාණයක් අපි නිබන්ධනයට දාලා තියෙනවා. ඒකට හේතුව මේක ගිණුම් කරන්නේ ඉතාම වැදගත් දැනුම් සම්භාර රාශියක් ගෙන දෙන මාතෘකාවක් නිසා. එහෙමනම් අපි පොත අරගෙන අලුත් මාතෘකාවලිය අගමු. ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. 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 ළමයි මෙන්න මේකයි ගිණුම් කරන වැරද්දක් කියන්නේ. ගිණුම් කරන වැරද්දක් කියන්නේ දැන් ව්‍යාපාරයක සිද්ධ වෙනවනේ ගනුදෙනුවක්. මේ ගනුදෙනුවක් සිද්ධ වුණාට පස්සේ මෙන්න මේ ගනුදෙනු අපි ලියනවා උපයෝගී පොත්වල. උපයෝගී පොත්වල ඉස්සෙල්ලාම ලියන මූලාශ්‍ර ලේඛනයක ගනුදෙනු සිද්ධ වුණ ගමන් ඒක මූලාශ්‍ර ලේඛනයක ලියවෙනවා. මූලාශ්‍ර ලේඛනයෙන් උපයෝගී පොත්වල ලියවෙනවා. උපයෝගී පොත්වලින් ඒක ලියවෙනවා කොහෙද? ලෙචර් ගිණුම් වලට. ලියලා ඉවර වෙලා මාසයක් හෝ අවුරුද්දක් අවසානයේදී මොකක් ලබා ගන්නවද? ශේෂ පිරික්සුමක් ලබා ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය, ගිණුම් තැබීමේ ක්‍රියාවලිය අතරතුර අපි අතින් යම් කිසි වැරද්දක් වුණොත් ආන්ගේ වරදට තමයි අපි කියන්නේ මොන වරදක් කියලාද? ගිණුම් කරන වරදක් කියලා. ලියන්න පොතේ ලියන්න ටියුට් එකේ නෙමෙයි. ගිණුම් කරන වරදක් යනවා. ගිණුම් කරන වරදක් යනවා. ගිණුම් කරන වරදක් යනවා. ව්‍යාපාරයක සිදුවන්නා වූ ගනුදෙනුවක්. එම ව්‍යාපාරයේ උපයෝගී පොත්වල ලියා ලෙජරයට පිටපත් කර ශේෂ පිරික්සුමක් ලබා ගැනීම. මූලික කටයුතු වලදී සිදුවන්නා වූ ඕනෑම වරදක් හෝ දෝෂයක් ගිණුම් කරන වරදක් ලෙස හඳුන්වනු ලැබේ. මෙම ගිණුම් කරන වරදක් සිදු වී ඇති බව අනාවරණය කරගත් පසුව එය අදාළ ගිණුම් වල නිවැරදි කිරීමට ප්‍රථම
එය අදාළ ගිනුම්වල නිවැරදි කිරීමට ප්‍රථම. ඒ පිළිබඳව සටහනක්. ඒ පිළිබඳව සටහනක් පොදු ජර්නලය තුළ අනේ වචන අඩිකින් අගහගන්න. පොදු ජර්නලය තුළ ලිවිය යුතුය. එම සටහන් පොදු ජර්නලය තුළ ලිවිය යුතුය. එම සටහන් වැරදි නිවැරදි කිරීමේ සටහන් ලෙස. එම සටහන් වැරදි නිවැරදි කිරීමේ සටහන් ලෙස. එම සටහන් වැරදි නිවැරදි කිරීමේ සටහන් ලෙස හඳුන්වනු ලැබේ. වැරදි නිවැරදි කිරීමේ සටහන් ලෙස හඳුන්වනු ලැබේ. මේ අනුව ගිණුම්කරණයේදී වැරදි නිවැරදි කිරීමේ සටහන් ලියනු ලබන ගිණුම්කරණයේදී වැරදි නිවැරදි කිරීමේ සටහන් ලියනු ලබන උපයෝගී පොතවන්නේ පොදු ජර්නලයයි. වෙනම ඡේදකින් ලියන්න. වැරදි නිවැරදි කිරීම අධ්‍යයනය කිරීමට පෙර ගිණුම් තැබීම සඳහා භාවිතා කරන ප්‍රධාන ද්විත්ව සටහන් අටක් පිළිබඳව මතකය ඉතා වැදගත් වේ. ද්විත්ව සටහන් අටක් පිළිබඳ මතකය ඉතා වැදගත් වේ. මෙන්න මේ අට පිළිබඳව ඉතා වැදගත් වෙනවා අපිට අධ්‍යයනය කරද්දී. අපි බලමු මොනවද කියලා. මෙන්න මේවා ටික තමයි ළමයි ඉතාම වැදගත් වෙන්නේ. හොඳට අහගන්න, කවුරුත් ලියන්න යන්න එපා, මම ලියන්න වෙලාව දෙන්නම්. ප්‍රධාන ද්විත්ව සටහන් අටක් තියෙනවා. මේ අට ඔයගලන්ට පුළුවන් නම් මේ පාඩම තම මේ අට මතක නම් ඔයාලට මේ පාඩම ඉස්සරහට අරගෙන යාම ඉතාම පහසු වෙනවා. පළවෙනි එක තමයි ළමයි මුදල් ලැබීමක්. මොකද පළවෙනි එක මුදල් ලැබීමක්. දෙවෙනි එක තමයි ළමයි මුදල් ගෙවීමක්. තුන්වෙනි එක තමයි ළමයි ණයට ගෙනම. හතරවෙනි එක තමයි ණයට විකුණු. ඊළඟ තමයි මොකද්ද? ණයට විකුණු. අනිත් එක තමයි ළමයි ආපසු එවු. අනිත් එක තමයි ළමයි
ආපසු යව. අනිත් එක තමයි දුන්වට්ටම්. අනිත් එක තමයි ලදවට්ටම්. එන ප්‍රධාන වශයෙන් ඔන්නෝයි දිත්තස්ටහන් අට පිළිබඳව අප මතකයේ තබාගත යුතුයි. දැන් බලමු අපි පොඩ්ඩක් මතක් කරලා වැරදි නිවැරදි කිරීම පාඩම කතා කරන්න ඉස්සෙල්ලා මේ අට ඕනනම් මේ අට පිළිබඳව අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉමු. එහෙමනම් බලමු දරුවෝ මුදල් ලැබීම වල මොකද්ද මුදල් ලැබීමක පොදු දිත්තස්ටහන වෙන්නේ? මොකද්ද මුදල් ලැබීමක දිත්තස්ටහන වෙන්නේ? මුදල් පාලන ගිණුම හර වෙලා අදාළ ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා. මොකද්ද වෙන්නේ? නමට කියන මුදල් පාලන ගිණුමට හර වෙලා අදාළ ගිණුමට බැර වෙනවා. එහෙනම් මට කියන මුදල් ගෙවීමකදී මොකද වෙන්නේ? මේකේ අනිත් පැත්ත මොකද්ද? අදාළ ගිණුමට මොනවා වෙලාද? හර වෙලා. මුදල් පාලන ගිණුමට මොනව වෙනවද? බැර වෙනවා. මුදල් පාලන ගිණුමට බැර වෙනවා. එහෙනම් මට කියන්නේ මොකද වෙන්නේ? අදාළ ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට මොනව වෙනවද? බැර වෙනවා. ඊළඟ එක තමයි දරුවෝ ණයට ගැනීම. මතකණම් කියන්න ණයට ගැනීම වල ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ණයට ගැනීම වල ඩබල් එන්ට්‍රි වෙන්නේ ගැනුම් ගිණුම හර. ණය හිමි පාලන බැර. ණය හිමි පාලන වලට අපි ඉස්සෙල්ලා පාඩමේදී නමක් කිව්ව ලස්සන නමක් මොකද්ද? වෙළඳ ගෙවිය යුතුද බැර. එතකොට මම කිව්වා මේ පාඩමේදී අපි දැන් ණය හිමි පාලන ගිණුම කියන නම ක්‍රමයෙන් බැහැර කරනවා. අපි ඒ වෙනුවට පාවිච්චි කරන්නේ අලුත් නම. මොකද්ද? ගැනුම් ගිනුම හර ණය හිමි පාලන බැර. ණය හිමි පාලන කියන්නේ මොකද්ද? වෙළඳ ගෙවී යුතු දෑ. ඊළඟට ළමයි ණයට වික්කහම. ළමයි ණයට වික්කහම ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද? ණය ගැති පාලන හර. තමයි මට කියන්නේ ණය ගැති පාලන කියන එකට කියනනම් මොකද්ද? වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ හර. විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර. මතකයි නේද? පාලන ගිණුම් පාඩමේදී ඉගෙන ගත්තා. ගැනුම් ණයට ගැනුම් තිබුණේ ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තේ. ණයට විකුණුම් තිබුණේ ණය ගැති පාලන ගිණුමේ හර පැත්තේ. ආන් ඒක මතක තියාගන්න. එතකොට අදාළ ගිණුමට බැර වෙන්නේ. ඊළඟට ආපසයොම් මතක නම් කියන්න. ආපසයොම් තිබුණේ ණය ගැති පාලන ගිණුමේ මොන පැත්තේද? බැර පැත්තේ. එහෙනම් ණය ගැති පාලන ගිණුම බැර පැත්තේ තිබුණා කියන්නේ වෙළඳ ලැබිය යුතුද බැර වෙනවා. එහෙනම් මේක මේ ගිණුමට තමයි හර වෙන්නේ. මොන ගිණුමද? ආපසයොම් ගිණුම හර වෙනවා. මතකණම් මට කියන්න. ආපසු යවුම් තිබුණේ ණය හිමි පාලන ගිණුමේ මොන පැත්තේද? හර පැත්තේ. හරියට හරි. එහෙනම් වෙන්නේ මොකද්ද? ණය හිමි පාලන කියලා අපි ලියන්නේ මොකද්ද? වෙළඳ ගෙවිය යුතුද හර. මේ ගිණුමට තමයි බැර වෙන්නේ. මොකද්ද මේ ගිණුම? ආපසු යවුම් ගිණුම බැර. ආපසු යවුම් ගිණුම බැර. මට කියන්න මතක නම් දුන්වට්ටම් තිබුණේ ණය ගැති පාලන ගිණුමේ මොන පැත්තේද? දුන්වට්ටම් කියන්නේ ණය ගැති අඩුවීමක්. එහෙනම් මොන පැත්තේ තිබුණේ? බැර පැත්තේ. එහෙනම් කොහෙටද හර වෙන්නේ? දුන්වට්ටම් ගිණුම. දුන්වට්ටම් ගිණුම හර. වෙළඳ ලැබිය යුතුද? වෙළඳ ලැබිය යුතුද? බැර. මට කියන ළමයි ලදවට්ටම් දැම්මේ ණය හිමි පාලන ගිණුමේ මොන පැත්තේද? හර පැත්තේ. හරියට හරි. මොකද්ද එහෙනම් වෙන්නේ? වෙළඳ
ගෙවිය යුතුද? හර කොහෙටද බැර වෙන්නේ? ලද වට්ටම් ගිනුම බැර. කියතිනවා දීතු සනහනේ නම් ප්‍රධාන අටක් පිළිබඳව අපිට මූලික අවබෝධය අවශ්‍යයි. අපි ලිවන්නේ අටක් පිළිබඳව අවශ්‍යයි කියලා. අයි දේවානම් යටිලිය දේවානම් ඒවානම් ඉතාම ඉක්මනින් දීතු සනහන් ටික පිළිවෙලට ලියා ගන්න. ඉතාම ඉක්මනින් ඔයිකම කරන්න.
කොහරිද? Right. ලියාගන්න පුංචි වාක්‍යයක් ඇටින්. ගිනුම් තැබීමේදී, ගිනුම් තැබීමේදී සිදුවන්නා වූ මෙම දෝෂ. ගිනුම් තැබීමේදී සිදුවන්නා වූ මෙම දෝෂ. අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා ගිනුම් කිරීමේ ගිනුම් තැබීමේදී සිදුවන්නා වූ මෙම දෝෂ අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මෙම වැරදි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මෙම වැරදි බෙදා වෙන් කළ හැක. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මෙම වැරදි බෙදා වෙන් කළ හැක. ඒවානම් අංක එක ශේෂ පිරික්සුමක් මගින් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරික්සුමක් මගින් අනාවරණය නොවන වැරදි. දෙක ශේෂ පිරික්සුමක් මගින් අනාවරණය වන වැරදි. එහෙනම් මොකද කියන්නේ? ගිණුම් කරණයේදී මේ වැරදි වර්ග කීයකට බෙදනවලුද? දෙකයි. පළවෙනි જાතියට කියනවලු මොනවා කියලාද? ශේෂ පිරික්සුමක් මගින් අනාවරණය නොවන ඒවා. දෙවෙනි වර්ගයට කියනවලු මොකද්ද කියලාද? ශේෂ පිරික්සුමක් මගින් අනාවරණය වන ඒවා. දැන් අපි බලන්න යන්නේ මොනවද මේ අනාවරණය නොවන ඒවා කියන්නේ? මොනවද මේ අනාවරණය වන ඒවා කියන්නේ කියලා. රයිට්. පොංචි මාතෘකාවක් ලියා ගන්න පොත අරගෙන ඩියුට් එකේ නෙමේ පොතේ ශේෂ පිරික්සුමක් මගින් අනාවරණය ශේෂ පිරික්සුමක් මගින් අනාවරණය නොවන වැරදි. මෙන්න මේකයි දරුවෝ අනාවරණය නොවන වරදක් කියන්නේ. අනාවරණය නොවෙනවා කියන්නේ දරුවෝ අපි ශේෂ පිරික්සුමක් හැදුවට පස්සේ මේ જાතියේ වරදක් තිබුණට ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොනව වෙනවද? සමාන වෙනවා දෙපැත්ත. එහෙනම් අනාවරණය නොවන වැරදි කියන්නේ ශේෂ පිරික්සුමක් අසමානකරන්න හේතු වෙන්නේ නැති වැරදි වලට කියනවා මොනවා කියලාද? අනාවරණය නොවන වැරදි. කොහොමද අනාවරණය නොවන වැරදි සරලව නිර්වචනය කරන්නේ? ශේෂ පිරික්සුමක හරහා වැරදීරු වල එකතුව මොනවා කිරීමටද? අසමාන කිරීමට හේතු නොවන වැරදි වලට කියනවා මොනවා කියලාද? අනාවරණය නොවන වැරදි කියලා. ලියන්න. ශේෂ පිරික්සුමක එයාට තේරියන ශේෂ පිරික්සුමක හරහා බැල තීරු වල එකතුව අසමාන කිරීමට හේතු නොවන දෝෂ
අසමාන කිරීමට හේතු නොවන දෝෂ. අනාවරණය නොවන වැරදිවේ. අනාවරණය නොවන වැරදිවේ. මෙම අනාවරණය නොවන වැරදි. මෙම අනාවරණය නොවන වැරදි. අධ්‍යයනයේ පහසුව සඳහා. අධ්‍යයනයේ පහසුව සඳහා. ප්‍රධාන වශයෙන්. අධ්‍යයනයේ පහසුව සඳහා ප්‍රධාන වශයෙන් වර්ග 11කට. ප්‍රධාන වශයෙන් වර්ග 11කට. ළමයි මේ වර්ග 11කට අපි මේ වගලාට 11 පාඩම් කරගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට අධ්‍යයනය කියන මට කියලා දෙන්න පහසුවටයි මේක වර්ගීකරණය කරන්නේ. වර්ග 11කට බෙදා වෙන් කරනු ලබයි. වර්ග 11කට බෙදා වෙන් කරනු ලබයි. ඒවා නම් අපි දැන් එක එක කතා කරන්න යන්නේ. මොකද එන අනාවරණය නොවන වරදක් කිව්වේ ශේෂ පිරික්සුම හරයි බැරයි අසමාන කරන්න හේතු වෙන්නේ නැති වැරදි වලට තමයි කියේ මොනවා කියලා අනාවරණය නොවන වැරදි කියලා. පළවෙනි වර්ගය අත්හැරීමේ දෝෂ හේවත්. පොතේ කියන අත්හැරීමේ දෝෂ හේවත් මග හැරීමේ දෝෂ. අත්හැරීමේ දෝෂ හේවත් මග හැරීමේ දෝෂ. මොනවද ළමයි මග හැරීමේ දෝෂයක් කියන්නේ? ගනුදෙනුවක් මුළුමනින්ම පොත්වල ලියලා නැහැ. ලියන මින් අදහස් වන්නේ. මින් අදහස් වන්නේ ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත්වල ලියා නොතිබීමයි. ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත්වල ලියා නොතිබීමයි. පොත්වල ලියා නොතිබීමයි. ලියලා නැහැ. පොත්වල ලියා නොතිබීමයි. මෙවැනි වරදක් තරලකුණ දාලා යටි ලියන්න. මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා. මෙවැනි වරදක් නිවැරදි කිරීම සඳහා අදාළ ගනුදෙනුව. අදාළ ගනුදෙනුව සාමාන්‍ය පරිදි. අදාළ ගනුදෙනුව සාමාන්‍ය පරිදි. අදාළ ගනුදෙනුව සාමාන්‍ය පරිදි. පොදු ජර්නලේ. අදාළ ගනුදෙනුව සාමාන්‍ය පරිදි පොදු ජර්නලේ ලිවිය යුතුය. පොදු ජර්නලේ ලිවිය යුතුය. අදාළ ගනුදෙනුව සාමාන්‍ය පරිදි පොදු ජර්නලේ ලිවිය යුතුය. සාමාන්‍ය විදිහට පොදු ජර්නලේ ලියන්න ඕනේ. ඔය කියන්නේ ළමයි මේකයි. ගනුදෙනුව පොත්වල ලියලා නැත්නම් ඒක නිවැරදි කරන්න හරිම සරලයි. මොකද ඒ ගනුදෙනුව පොත්වල මොනව කරන එක විතරද කරන්න තියෙන්නේ? ලියන එක විතරයි සාමාන්‍ය විදිහට. හරිද? ඔන්න හොඳට අහගන්න දරුවෝ. හරිද? ඔන්න මම එකක් කියලා දෙන්නම් ඔයාලට. මේ ටියුට් එකේ තියෙන එකක් නෙමෙයි, මම ඔයාලට එකක් කියලා දෙන්නම්. අපිට දෙනවා වැටුප් ගෙවපු එක රුපියල් 10ක වැටුප් ගෙවපු එක. රුපියල් 10ක වැටුප් ගෙවපු එක ඒගොල්ලෝ පොත්වල ලියලා නැහැ. ඒ කියන්නේ මගේ ඇරිලා පොත්වල ලියලා නැහැ. ළමයි වැටුප ගෙව්වා නම් ඒක මුදල් ගෙවීමක් නේද? වැටුප ගෙව්වා නම් ඩබල් එන්ට්‍රිය මට කියන්න. නෑ නෑ, අදාළ ගිණුම නෙමෙයි. මොකද්ද අදාළ ගිණුම? වැටුප් ගිණුම හර. මුදල් පාලන ගිණුම මොකද වෙන්නේ? බැර වෙනවා. වැටුප ගෙව්වා නම් මොකද වෙන්නේ? වැටුප් ගිණුම හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙනවා. හැබැයි ඒක මොනව කළ නැහැලුද? ලියලා නැහැ. ලියලා නැත්තම් අපි ඔබ පොදු ජර්නලේ ඇතුලේ ලියන්න ඕනේ මේ විදිහට. මොකද්ද වෙන්නේ? වැටුප් ගිණුම හර. සාමාන්‍ය දිට්ඨ සරහන් ලියනවා. වැටුප් ගිණුම හර පොදු ජර්නලේ ලියද්දී හර එකේ හර කියලා ලියන්න ඕනේ 10යි. බැරේක ලියද්දි පොඩ්ඩක් ඉස්සරහට කරලා ලියන්නේ. පොඩ්ඩක් ඉස්සරහට කළා. මුදල් පාලන ගිණුම.
මොකද වෙන්නේ බැර හැබැයි මෙතන බැර කියලා එහෙම ලියන්නේ නැහැ බැර තීරුව දාන්න 10යි මෙන්න මේ පොදු ජනරේ ලියදි ළමයි විශේෂ දේවල් ලියන්න ඕනේ වරහක් ඇතුළේ යටි සංලක්ෂයක් ඔන්න ඔතන අහගන්න සංලක්ෂයක් ලියන්න ඕනේ මේ සංලක්ෂයේ කොටස් තුනක් තියනවා දරුවෝ සංලක්ෂයේ කොටස් තුනක් තියෙනවා හොඳට අහගන්න මේ සංලක්ෂයේ තියෙන කොටස් තුන තමයි පළවෙනි එක ලියන්න ඕනේ ගනුදෙනුව සංලක්ෂයේ මුලින්ම ලියන්නේ මොකද්ද ගනුදෙනුව දෙවෙනි එක සංලක්ෂයේ ලියන්න ඕනේ සිදු වෙලා තියෙන වැරද්ද මොකද්ද වැරද්ද ගනුදෙනුව ලියන්න ඕනේ ඊළඟට වැරද්ද ලියන්න ඕනේ ඊට පස්සේ අගදි ලියන්න ඕනේ නිවැරදි කිරීම කියලා මොකද ලියන්න ඕනේ වචනය නිවැරදි කිරීම කියලා ලියන්න ඕනේ එහෙනම් පොදු ජනරලයක ලියන සංලක්ෂය කොටස් කීයකින් යුක්තයිද තුනකින් යුක්තයි පළවෙනියට ගනුදෙනුව ලියන්න ඕනේ දෙවෙනියට වැරද්ද ලියන්න ඕනේ තුන්වෙනියට නිවැරදි කිරීම කියලා ලියන්න ඕනේ මට කියන්න එහෙනම් බෝඩ් එක බලලා මෙන්න මේ වැරද්ද මේ ගනුදෙනුව මොකද්ද වැටුප් ගෙවීම බලා ගන්න වැටුප් ගෙවීම ඔන්න අපි මේක පුරුදු වෙනකම් මෙතෙන්ට කමාවක් දාගමු ඔන්න ගනුදෙනුව ලියුවා වැරද්ද මොනවද වැරද්ද මොකද්ද මග හැරීමේ වරද මග හැරීමේ වරද කමාවක් දැම්මා මග හැරීමේ වරද ඒක තමයි වැරද්ද ලියලා නැහැ අගර දානවා මොනවා කිරීම කියලාද නිවැරදි කිරීම නිවැරදි කිරීම විස්තර తీරුව ඉරක් ගහලා මොනවා කරන්න ඕනේද වෙන් කරන්න ඕනේ මෙතන ඉඳන් ඉර මෙතෙන්ටම ගහන්නේ නැහැ ළමයි සාමාන්‍යයෙන් විස්තර తీරුව විතරයි ඉරක් ගහලා වෙන් කරන්නේ ඊට පස්සේ දෙවෙනි එක එතනින් පටන් අරන් ලියන්නේ පැහැදිලිද ආ දැන් ආයේ ගන්න ටියුට් එක දැන් ආ ගන්න ටියුට් එක ඒ ටියුට් එකේ පිටු අංක තුනේ තියෙනවා අත්හැරීමේ දෝෂවලට ඔයාට උදාහරණ හතරක් දීලා අත්හැරීමේ දෝෂවලට උදාහරණ හතරක් දීලා ආ පොඩක් අපි එක සාකච්ඡා කරලින් වාට ලියන්න දෙන්න ඉස්සෙල්ලා ගෙවූ විදුලි බිල 500ක් පොත්වල ලියලා නැහැ දරුවෝ විදුලි බිල ගෙවුවා නම් ඩබල් එන්ට්‍රිය මට කියන්න මොකද්ද වෙන්නේ විදුලි බිල් ගිනුම හර මුදල් පාලන ගිනුම බැර ලියලා නැහැලුනේ ලියලා නැත්නම් එහෙමම පොත්වල ලියන්න පොදු ජනරේ විදුලි බිල හර මුදල් පාලන බැර මට සංලක්ෂය කියන්න කොහොමද වෙන්නේ ගනුදෙනුව තමයි මොකද්ද විදුලි බිල ගෙවීම මග හැරීමේ වරද මොනවා කිරීමද නිවැරදි කිරීම නිවැරදි කිරීම දෙක දෙවෙනි එක මට බලලා කියන්න මොකද්ද වෙන්නේ රුපියල් 1000ක විකුණුම් ඉන්වොයිස් එකක් මගහැරිලා ළමයි විකුණුම් ඉන්වොයිස් එකේ මොන විකුණුම් වලද ණයට විකුණුම් වල ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය බෝඩ් එක බලලා කියන්නේ මොකද්ද වෙන්නේ වේලඳ ලැබී තුදෑ ගිනුම හර විකුණුම් ගිනුම බෑ ඔක ලියලා නැහැ ලියලා නැත්නම් මෙතන ලියන්න වේලඳ ලැබී තුදෑ ගිනුම හර විකුණුම් ගිනුම බෑ මට කියන වරහක් ඇතුලේ සංලක්ෂය ලියන්නේ කොහොමද ගනුදෙනුව තමයි ණයට විකුණුම් වරද තමයි මගහැරීමේ වරද අගට ලියලා මොනවා කිරීම කියලාද නිවැරදි කිරීම කියලා නිවැරදි කිරීම කියලා තුන්වෙනි වැරද්ද බලන්න ටියුට් එක රුපියල් 500ක ණය ගැතියෙක්ගෙන් ලද මුදල පොත්වල ලියලා නැහැ ණය ගැතියෙක්ගෙන් ලද මුදල ඔය කියන්නේ මුදල් ලැබීම ළමයි ණය ගැතියෙක්ගෙන් මුදල් ලැබුණා නම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද මුදල් පාලන ගිනුම හර කාගෙන්ද ලැබුණේ ණයගැතියෙක්ගෙන් එහෙනම් ණයගැති පාලන ගිනුම නේද බැරෙන්න ඕනේ ණයගැති පාලන ගිනුමට කියන අලුත් නම මොකද්ද වෙළඳ ලැබී තුදෑ පාලන ගිනුම එහෙනම් මට ඩබල් එන්ට්‍රිය කියන කොහොමද වෙන්නේ මුදල් පාලන ගිනුමට හර වෙලා වෙළඳ ලැබී තුදෑ පාලන ගිනුමට මොනව වෙනවද බැර වෙනවා එතකොට සංලක්ෂය කියන්නේ කොහොමද ළමයි ණයගැති ලැබීම ගනුදෙනුව එක කමාවක් දැම්මා මග හැරීමේ වරද නිවැරදි කිරීම මග හැරීමේ වරද නිවැරදි කිරීම ආ මට හතරවෙනි එකත් බලලා කියන්නකෝ මම ඊට පස්සේ ලියන්න දෙන්නම්
එදදාස් දෙසීයක ගෙවූ පොලිය පිළිබඳ කිසිම සටහනක් පොත්තොල ලියලනෑ. පොල්ලිය ගෙව්පේක ලියලනෑ. මටකල පොලිය ගෙව්වානන් ඩබල් එන්ට්‍රිය මොකක්ද වෙන්නේ පොලීකිනු මහර මුදල් පාලන බැර. ලියලනෑ. එහෙනම් මොකද කරන්න වෙන්නේ පොලීකිනු මහර මුදල් පාලගිනුම බැර කියල ලියන්න ඕනේ. සල්ලක්ෂය ලිය වෙන්න මට කියන කොහොමද පොලී ගෙවීම මගහැරීමේ වරද නිවැරදි කිරීම. මගහැරීමේ වරද නිවැරදි කිරීම. බලන්න ඉක්මනට ලියන්න ගන්න පොදු ජර්නලයක් ගහලා අතරින් දෝෂ කියන මාතෘකාව යටතේ පොදු ජර්නලයක් ගහන්න පල්ලියාට රූල් 10ක් 12ක් පිටින්ද ඊට පස්සේ 1 2 3 4 කියලා වැරදි 4ක් දීලා තියෙනවා. ඉක්මනින් වැරදි 4 පොතේ ලියන්න ගන්න ටියුට් එකේ නෙමෙයි. පොතේ ලියන්න ගන්න වැරදි ටික නෙමෙයි ලියන්නේ නිවැරදි කරන ජර්නල් සටහන් ටික. පොදු ජර්නලයක් ගහගන්න පොදු ජර්නලේ මෙතන දිනේ ජර්නල් වෝචරක් කිය අවශ්‍ය නැහැ. වැරදි වැරදි කියන පාඩමේදී විස්තරේ හර බැර විතරක් ඇති. බලන්න ඉක්මනට විනාඩි 5ක් ඇතුළත ඉක්මනින් ලියන්න. පොදු ජර්නලයක් ගහන්න විනාඩි 3-4ක් ඇතුළත ලියන්න ගන්න. ගනුදෙනු ලියන්න සාමාන්‍ය විදියට
එලිවරද වෙලා ඇති හොඳට බලමු අපි පළවෙනි එක දරුව බලන්න පළවෙනි එක මොකද්ද තියෙන්නේ විදුලි බිල ගෙවපුවෙක රුපියල් 500ක් පොත්වල ලියලා නැහැ විදුලි බිල ගෙවපුවෙක පොත්වල ලියලා නැත්නම් මොකද්ද ඩබල් එන්ට්‍රිය වෙන්නේ විදුලි බිල ගිණුම හර මුදල් පාලන ගිණුම බැර සාන්දක්ෂය ලියන්න විදුලි බිල ගෙවීම මග හැරීමේ වරද නිවැරදි කිරීම විස්තර తీරුව ඉලක්ක ගහලා වෙන් කරන්න දෙක විකුණුම් ඉන්වොයිසිය පොත්වලින් මග ඇරිලාලු විකුණුම් ඉන්වොයිසියෙන් කියුනේ මොන විකුණුම්ද දරුවෝ නායක විකුණුම් මට කියන්න නායක විකුණුම් පොත්වලින් මග ඇරුණාන් දිත්තසටහන මොකද්ද වෙන්නේ නායකගති පාලන ඒ කියන්නේ මොන පාලන ගිනුමට දහර වෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ නායකගති පාලන කියලා ලියුවත් කමන්නේ ලියන්න නායකගති පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර දිත්තසටහනක් ලියද්දී නායකගති පාලන කියලා පාවිච්චි කරාට කමන්නේ නැහැ ගිනුම් හදද්දී පාවිච්චි කරන්න එපා නායකගති පාලන ගිනුම හර විකුණුම් ගිනුම බැර රුපියල් 1000යි සල්ලක්ෂය ලියන්න නායක විකුණු මග හැරීමේ වරද නායක විකුණු මග හැරීමේ වරද නිවැරදි කිරීම මග හැරීමේ වරද නිවැරදි කිරීම ඊළඟට ළමයි තුන්වෙනි එක නායකතියෙක්ගෙන් ලැබිච්ච මුදල පොත්වල ලියලා නැහැ දරු නායකතියෙක්ගෙන් මුදල් ලැබුණා නම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද මුදල් පාලන ගිණුම හර නායකති පාලන ගිණුම බැර ඕක ලියලා නැහැලු එහෙනම් අපිට ලියන්න තියෙන සාමාන්‍ය විදියට ලියන්න ඩබල් එන්ට්‍රිය මුදල් පාලන ගිණුම හර නායකගේ ගිණුම බැර මුදල් පාලන ගිණුම හර නායකති පාලන ගිණුම බැර සාලක්ෂය ලියන්නේ නායකති ලැබීම මග හැරීමේ වරද නායකති ලැබීම මග හැරීමේ වරද නිවැරදි කිරීම නායකති ලැබීම මග හැරීමේ වරද නිවැරදි කිරීම ඊළඟ එක අන්තිම එක 1200ක ගෙවූ පොලිය පොත්වල ලියලා නැහැ. ගෙවූ පොලිය පොත්වල ලියන්නේ කොහොමද? පොලී ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. ඒක ලියලා නැහැලු. ලියන්න ඩබල් එන්ට්‍රිය. පොලී ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. සංලක්ෂය වෙන්නේ ගෙවූ පොලිය මග හැරීමේ වරද මග හැරීමේ වරද නිවැරදි කිරීම ඔන්න ළමයි දෙවෙනි වර්ගය පළවෙනි වර්ගය මොකද්ද එතකොට අත්හැරීම අත්හැරීම කියන්නේ ලියලම නැහැ දෙවෙනි වර්ගය මොකද්ද තියෙන්නේ ද්විකරණය ද්විකරණය කියන්නේ ගනුදෙනුව කීපාරක් ලියලාද දෙපාරක් ලියලා ආලියන්න අංක දෙක කියලා දාලා පොතේ ටියුට් එකේ නෙමෙයි පොතේ අංක දෙක කියලා දාලා ද්විකරණ දෝෂ ද්විකරණ දෝෂ ලියන්නේ නම් යම් ගනුදෙනුවක් එනම් යම් ගනුදෙනුවක් පොත්වල යම් ගනුදෙනුවක් පොත්වල දෙවරක් සටහන් කර තිබීමයි යම් ගනුදෙනුවක් පොත්වල දෙවරක් සටහන් කර තිබීමයි යම් ගනුදෙනුවක් පොත්වල දෙවරක් සටහන් කර තිබීමයි වෙනම චේතිකෙල් ලියන තරල අපුණක් දාලා කීපාරක් ලියලාද දෙපාරක් ලියලා තරල අපුණක් දාලා ලියන මෙවැනි ගනුදෙනුවක් නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ මෙවැනි ගනුදෙනුවක් නිවැරදි කිරීම සඳහා කළ යුත්තේ අදාළ ගනුදෙනුවේ එක් සටහනක් ඒ දෙපාර ලියන්නේ එක් සටහනක් පොත්වලින් ඉවත් කිරීම සඳහා එක් සටහනක් පොත්වලින් ඉවත් කිරීම සඳහා
එක් සටහනක් පොත්වලින් ඉවත් කිරීම සඳහා. එම දිත්ව සටහනේ පැති මාරු කරලි වීමයි. දිත්ත සටහනේ පැති මාරු කරලි වීමයි එකන අනිත් පැතරුල ලියනවා. එන ද්වේකරණ දෝෂයන් නිවැරදි කරන්නේ කොහොමද? ගනු දෙනුවට ලියන්න ඕන දිත්ත සටහන මොනවා කරලා ලියනවද? පැත්ත මාරු කරලා ලියනවා. මාරු කරලි වීමයි. දැන් ළමයි අපි හිතමු මෙහෙම වැඩු ගෙවපේක දෙපාරක් පොත්වල ලියලා කියලා හිතන්නකෝ. ඉස්සර කිව්වේ ලියලම නැහැ කියලානේ. දෙපාරක් පොත්වල ලියලා. තව වැටුපුව ගෙවුවා නම් ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකක්ද? වැටු ගිනුම හර වෙලා මුදල් පාලන ගිනුම බැර වෙනව නේද? එහෙනම් දරුව දෙපාරක් ලියලා නම් ඕක කරන්නේ මේකේ දිත්ව සටහන මොනව කරනවද? මාරු කරනවා. කොහොමද මාරු කරන්නේ? හර කරනවා මොන ගිනුමටද? මුදල් පාලන ගිනුමට හර කරනවා. මොන ගිනුමටද බැල කරන්නේ? වැටු ගිනුමට බැල කරනවා. මේක දිත්ව සටහන මාරු කරලා ලියනවා. එතකොට සංලක්ෂ්‍ය ලියන්නේ කොහොමද? ගනුදෙනුව ඉස්සෙල්ලා ලියනවා. මෙතන ලියන්නේ ළමයි දෙවරක් ගැනීමේ වරද. ඉස්සෙල්ලම මගේ හැදීමේ වරදනේ. මෙන්න මෙච්චරයි වෙනස්නේ. දෙවරක් ගැනීමේ වරද මොනවා කිරීම කියලාද? නිවැරදි කිරීම කියලා ලියනවා. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම කියලා. එහෙනම් මම කියන දරුවා අත්හැරීමේ දෝෂයක් නිවැරදි කරන්නේ කොහොමද? ගනුදෙනුව සාමාන්‍ය විදිහට පොත්වල ලියලා. ද්වේකරණ දෝෂයක් නිවැරදි කරන්නේ කොහොමද? ගනුදෙනුව ලියන එකේ කොයි පැත්ත ලියලාද? අනිත් පැත්ත ලියලා. බලන්න එහෙනම් වාර දීලා තියෙන පළවෙනි උදාහරණය මම කියලා දෙන්නම්. මොකද තියෙන පළවෙනි උදාහරණය ණය ගැතියන්ගේ ලද මුදල දෙපාරක් ගිනුම් වල ලියලලු නේද? දරුවෝ මට කියන්න ණය ගැතියන්ගේ මුදල් ලැබුණොත් ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? මුදල් පාලන ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර. ඕක කී පාරක් ලියලලුද? දෙපාරක් ලියලා. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? ඕක මොන පැත්ත හරවන්න ඕනේද? අනිත් පැත්ත හරවන්න ඕනේ. මට කියන අනිත් පැත්ත හරවලා බලන්න කොහොමද ලියන්නේ? ණය ගැති පාලන ගිනුම හර මුදල් පාලන ගිනුම මොනවා වෙනවද? බැර වෙනවා. ණය ගැති පාලන ගිනුම හර මුදල් පාලන ගිනුම බැර. එතකොට සංලක්ෂ්‍ය ලියන්නේ කොහොමද? ණය ගැති ලැබීම දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. මොකද ලිව්වේ? නැවත කියන්න මට මොකද වෙන්නේ? ණය ගැති ලැබීම දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. රයිට්. බලන්න පොදු චර්ණලයක් ගහලා ලියන්න ගමු ද්වේකරණ දෝෂවල වැරදි හතර නිවැරදි කරන එක. පොතේ රූල් කරගන්න පොදු ජර්නලයක් රූල් 10ක් 12ක් ඉදින් ඉස්සලව ගන්නට ඉක්මනින් ලියන්න ගන්න තනියම වැරදි හතර. හරි සටහන හිතන්න, හරි දිත්ත සටහන හිතන්න, ඒක අනිත් පැත්ත හරවලා ලියන්න. බලන්න ඉක්මනට.
ඉක්මල් කරන්න. බලමු අපි පළවෙනි එක. ණයගැතියන්ගෙන් ලද මුදල දෙපාරක් ලියලලු. ළමයි ණයගැතියන්ගෙන් ලද මුදල දෙපාරක් ලියලා නම් ලැබිච්ච මුදල ලියන්නේ කොහොමද? මුදල් පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම බැල. දැන් ඒක නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? පැත්ත මාරු කරන්න ඕනේ. එහෙනම් මොකද ලියවෙන්නේ කියනවට? ණයගැති පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැල. සංලක්ෂ්‍ය ලියන්න. ණයගැති ලැබීම් දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට ළමයි දෙවෙනි එකේ තියෙන්නේ අත්පිට ගැනුම් දෙපාරක් පොත්වල ලියලලු. ළමයි අත්පිට ගැනුම් කියන්නේ සල්ලි ගෙවීමක්. එහෙනම් අත්පිට ගැනුම් වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද? ගැනුම් ගිනුම හර මුදල් පාලන ගිනුම බැර. ඕක කී පාරක් ලියලලුද? දෙපාරක් ලියලා. එහෙනම් ඕක අනිත් පැත්ත හරවන්න ඕනේ නේද? කොහොමද ළමයි ලියවෙන්නේ? මුදල් පාලන ගිනුම හර වෙලා කොහෙටද බැර වෙන්නේ? ගැනුම් ගිනුම බැර. ලියන්න. මුදල් පාලන ගිනුම හර ගැනුම් ගිනුම බැර. 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 කීයද වෙන්නේ? රුපියල් 5000යි. සංලක්ෂ්‍ය ලියන්න. අත්පිට ගැනුම් දෙවරක් ගැනීමේ වරද. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඔන ළමයි තුන්වෙනි එකේ තියෙන්නේ 400ක මුදල් ගැනිලි දෙපාරක් ලියලා. මුදල් ගැනිලි කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන් සල්ලි ගෙවීමක්. ළමයි මුදල් ගැනිලි වල සාමාන්‍ය ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ගැනිලි ගිනුම හර වෙලා මුදල් පාලන ගිනුම බැර වෙනවා. ඔය විදිහට කී පාරක් ලියලලුද? දෙපාරක් ලියලා. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? එකක් අයින් කරන්න, ඒක අනිත් පැත්ත හරවන්න ඕනේ. ලියන ඩබල් එන්ට්‍රිය මුදල් පාලන ගිනුම හර ගැනිලි ගිනුම බැර. මුදල් පාලන ගිනුම හර ගැනිලි ගිනුම බැර. මුදල් පාලන ගිනුම හර ගැනිලි ගිනුම බැර. ගැනිලි ගිනුම බැර. රුපියල් 400යි. සංලක්ෂ්‍ය ලියන්න. මුදල් ගැනිලි, මුදල් ගැනිලි දෙවරක් ගැනීමේ වරද. මුදල් ගැනිලි දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. මුදල් ගැනිලි දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක අන්තිම එක. 200ක ගැනුම් ඉන්වොයිසිය දෙපාරක් ලියලු ගැනුම් ජනරේ. ඒ කියන්නේ මේ ගනුදෙනුව දෙපාරක් ලියලා. ගැනුම් ඉන්වොයිසින් කියවෙන්නේ මොන ගැනුම්ද දරුවෝ? ණයට ගැනුම්. මොකද ණයට ගැනුම් වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ ගැනුම් ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර. ගැනුම් හර ණය හිමි පාලන ගිනුම බැර. එතකොට ඔක කී පාරක් ලියලා කියලාද කියන්නේ? දෙපාරක් ලියලා. එහෙනම් එකක් අයින් කරන්න මොකද කරන්න ඕනේ? ඒක අනිත් පැත්ත ලියන්න ඕනේ. එහෙනම් ලියලා තියෙන්න ඕනේ කොහොමද? ණය හිමි පාලන ගිනුම හර ගැනුම් ගිනුම බැර. හිමි පාලන ගිනුම හර ගැනුම් ගිනුම බැර. ණය හිමි පාලන ගිනුම හර ගැනුම් ගිනුම බැර. සංලක්ෂ්‍ය ලියන්න. ණයට ගැනුම් දෙවරක් ගැනීමේ වරද. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ණයට ගැනුම් දෙවරක් ගැනීමේ වරද
නිවැරදි කිරීම. දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ණයට ගැනුම් දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ වර්ගයට යන්න තුන්වන වැරදි වර්ගය. පළවෙනි එක මොකද කිව්වේ? අත්හැරීමේ දෝෂය. නිවැරදි කරන්නේ කොහොමද? ගනුදෙනුව සාමාන්‍ය විදියට ලියලා. දෙවෙනි වර්ගය කිව්වේ මොකද්ද? ද්විකරණ දෝෂය. කොහොමද නිවැරදි කරන්නේ? ද්විකරණ දෝෂය කොහොමද නිවැරදි කරන්නේ? අන්න ගනුදෙනුව අනිත් පැත්ත හරවලා ලියලා. තුන්වෙනි එක ලිපිකාර දෝෂ. ලියන පොතේ අංක 3 ලිපිකාර දෝෂ. ලිපිකාර දෝෂ. එහෙම නැත්නම් ඔකට තව නමක් කියනවා ළමයි, පිටපත් කිරීමේ දෝෂ. පිටපත් කිරීමේ දෝෂ. ලියන මින් අදහස් වන්නේ, මින් අදහස් වන්නේ එක හා සමාන ගිණුම් රාශියක් ඇති විටක. මින් අදහස් වන්නේ එක හා සමාන ගිණුම් රාශියක් ඇති විටක. ඒ හා සමාන වෙනත් ගිණුමකට. ඒ හා සමාන වෙනත් ගිණුමකට. පිටපත් වීමයි. පිටපත් වීමයි. එනම් සටහන් කළ යුතු ගිණුම වෙනුවට. එනම් සටහන් කළ යුතු ගිණුම වෙනුවට. සටහන් කළ යුතු ගිණුම වෙනුවට. වෙනත් ගිණුමක ලිවීමයි. සටහන් කළ යුතු ගිණුම වෙනුවට වෙනත් ගිණුමක ලිවීමයි. ඒ කියන්නේ සටහන් කරන්න ඕන ගිණුම තියාගෙන මොන ගිණුමක ලියලාද? වෙන ගිණුමක ලියලා. වෙන ගිණුමක ලියලා. මෙය ගිණුම් තබන්නන්ගේ නොසැලකිලිමත් බව නිසා. මෙය ගිණුම් තබන්නන්ගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන දෝෂයකි. නොසැලකිලිමත්කම නිසා සිදුවන දෝෂයකි. සිදුවන දෝෂයකි. තව ලකුණක් දාලා ලියන්න යටි. මෙවැනි වරදක් නිවැරදි කිරීමට කල යුත්තේ. මෙවැනි වරදක් නිවැරදි කිරීමට කල යුත්තේ. වැරදි ගිණුමෙන් ඉවත් කොට. කල යුත්තේ වැරදි ගිණුමෙන් ඉවත් කොට. නිවැරදි ගිණුමට. වැරදි ගිණුමෙන් ඉවත් කොට නිවැරදි ගිණුමට. පිටපත් කිරීමයි. වැරදි ගිණුමෙන් ඉවත් කොට නිවැරදි ගිණුමට පිටපත් කිරීමයි. අන වැරදි එකෙන් අයින් කරලා මොන එකට පිටපත් කරන එකද? නිවැරදි එකට පිටපත් කරන එක. වැරදි එකෙන් අයින් කරලා නිවැරදි එකට පිටපත් කරන එක. වැරදි ගිණුමෙන් ඉවත් කොට නිවැරදි ගිණුමට පිටපත් කිරීමයි. වැරදි ගිණුමෙන් ඉවත් කොට නිවැරදි ගිණුමට පිටපත් කිරීමයි. රයිට්. බලන්න දරුවෝ, ඔන්න දැන් වාට දීලා තියෙන උදාහරණ ටික මම නිවැරදි කරන විදිය ඉස්සලා කියලා දෙනවා, පස්සේ වාට ලියන්න වෙලාව දෙනවා. මොකද තියෙන්නේ? ණය ගැතියෙක්ගෙන් ලද මුදල 500ක් අත්පිට විකුණුම් විශ්ලේෂණ තීරුවට අරගෙන. දරුවෝ ඒ දෙකම මුදල් ලැබීමන්නේ. මුදල් ලැබීමක් නම් ඩබල් එන්ට්‍රිය වෙන්න ඕනේ. මුදල් පාලන ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර වෙන්න ඕනේ. ඇයි මේක ණය ගැතියෙක්ගෙන් ලැබිච්ච සල්ලිනේ? හැබැයි ඔයගොල්ලෝ දාලා තියෙන මොන ගිණුමටද? විශ්ලේෂණ තීරුවට කියන්නේ විකුණුම් ගිණුමට දාලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ගිණුම තීරුව මාරු කරනවා කියන්නේ පිටපත් වෙන ගිණුම මාරු වෙනවා. හරිද? එහෙනම් මම කියන්නේ ණය ගැතියෙක්ගෙන් මුදල් ලැබුණා නම් ණය ගැති පාලන ගිණුමට බැර කරන්න ඕන වෙනුවට ඒගොල්ලෝ බැර කරලා තියෙන මොන ගිණුමටද? විකුණුම් ගිණුමට. ඒක සම්පූර්ණ වැරදි. එහෙනම් මම කියන්නේ මේ වරද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ? විකුණුම් ගිණුමට මොනවද කරන්න ඕනේද? බැර කරලා තියෙන එක හරි ගස්සන්න. විකුණුම් ගිණුම හර කරන්න ඕනේ. ඒකෙන් අයින් කරන්න ඕනේ. හරියකට වැර කරන්න ඕනේ. කොහෙද හරියට? ණය ගැති පාලන ගිණුම. එහෙනම් මම කියන්නේ කොහොමද හදන්නේ? විකුණුම් එකෙන් අයින් කරන්න නම් මොකද කරන්නේ? විකුණුම් ගිණුමට හර කරලා ණය ගැති පාලන ගිණුමට මොනවද කරනවද? බැර කරනවා.
එතකොට සංලක්ෂය කියන්නේ ගනුදෙනුව ලියනවා ඉස්සෙල්ලා. මොකද්ද ගනුදෙනුව? ණය ගැති ලැබීම. ගනුදෙනුව තමයි ණය ගැති ලැබීම. ණය ගැති ලැබීම. වැරද්ද තමයි මොකද්ද? විකුණුම් ගිනුමට ගැනීම. විකුණුම් ගිනුමට ගැනීම. මොනෝ කිරීම කරනවද? නිවැරදි කරනවා. විකුණුම් ගිනුමට ගැනීම නිවැරදි කිරීම. එහෙනම් මට කියන්න මොකද්ද වෙන්නේ? ණය ගැති පාලන ගිනුමට බැර කරන්න ඕන වෙනුවට විකුණුම් ගිනුමට බැර කළා දෙන්නේ. එහෙනම් නිවැරදි කරන්න මොකද කළේ? විකුණුම් ගිනුමට මොනව වුණාද? හර වෙලා ණය ගැති පාලන ගිනුමට මොනව වුණාද? බැර වුණා. එතකොට සංලක්ෂය ලිව්වේ කොහොමද? ණය ගැති ලැබීම විකුණුම් ගිනුමට ගැනීම. එහෙම නැත්නම් විකුණුම් ගිනුමට බැල කිරීම. අන්න එහෙම ලියමු අපි, විකුණුම් ගිනුමට බැල කිරීම නිවැරදි කිරීම. ඔන්න දෙවෙනි උදාහරණයක් මම කියලා දෙන්නම්. 250ක ගෙන යෑමේ කුලිය ගෙන යාමේ කුලී ගිනුමට හර කරලා. ළමයි ගෙන යෑමේ කුලියක් ගෙව්වා නම් හර වෙන්න ඕනේ මොන ගිනුමටද? ගෙන යෑමේ කුලී ගිනුමට. නමුත් මේගොල්ලෝ හර කළා තියෙන්නේ කොහෙද? ගෙන යාමේ කුලී ගිනුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න ගෙන යාමේ කුලී ගිනුමට මොනව කරන්න ඕනේද? බැල කරලා කොහෙටද හර කරන්න ඕනේ? ගෙන යාමේ කුලී ගිනුමට. එහෙනම් ලියන්න, ගෙන යාමේ කුලී ගිනුම හර, ගෙන යාමේ කුලී ගිනුම බැල. මට සංලක්ෂය කියන දරුව කොහොමද ලියවෙන්නේ? ගෙන යාමේ කුලිය ගෙන යාමේ කුලී ගිනුමට හර කිරීම. ගෙන යාමේ කුලී ගිනුමට හර කිරීම නිවැරදි කිරීම. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. රයිට්. ඉක්මනින් පොදු ජර්නලයක් ගහලා වැරදි හතර නිවැරදි කරන්න ගන්න. පොදු ජර්නලයක් ගහලා වැරදි හතර නිවැරදි කරන්න ගන්න. ඉතාම ඉක්මනින්.
බලන්න දරු උත්තරේ. පළවෙනි එක වෙන්නේ විකුණුම් වලින් අයින් කරන්න නම් විකුණුම් ගිනුම හර ණයගැති පාලන ගිනුම බැර. විකුණුම් ගිනුම හර ණයගැති පාලන ගිනුම බැර. සංලක්ෂය ලියන්නේ විකුණුම් මේ ණයගැති ලැබීම් විකුණුම් ගිනුමට බැර කිරීමේ වරද. ණයගැති ලැබීම් විකුණුම් ගිනුමට බැර කිරීමේ වරද. නිවැරදි කිරීම. විකුණුම් ගිනුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. දෙක. ගෙන යීමේ කුලිය ගෙන යාමේකට හරගල්ලා තියෙන්නේ. එතකොට ගෙන යාම බැර. ගෙන යෑම හර. කියන්නේ ගෙන යීමේ කුලී ගිනුම හර ගෙන යාමේ කුලී ගිනුම බැර. 250යි. සංලක්ෂය ලියලා තියෙන්න ඕනේ ගෙන යීමේ කුලිය ගෙන යාමේ කුලී ගිනුමට හර කිරීම. ගෙන යාමේ කුලී ගිනුමට හර කිරීම. ගෙන යීමේ කුලිය ගෙන යාමේ කුලී ගිනුමට හර කිරීම නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟට ළමයි තුන්වෙනි එක ණය හිමියෙකුට ගෙවපු මුදල අත්පිට ගැනුම් තීරුවට අරන් කියන්නේ ගැනුම් ගිනුමට දාලා තියෙන්නේ. සල්ලි ගෙවීමක්. සල්ලි ගෙවීමක්. සල්ලි ගෙවීමක් නම් ළමයි ණය හිමි පාලන ගිනුමට හර කරන්න ඕන වෙනුවට ඒගොල්ලෝ ගැනුම් ගිනුමට හර කරලා තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් ගැනුම් බැර කළා ණය හිමි පාලන ගිනුම මොනවා කරන්න ඕනේද? හර කරන්න ඕනේ. ලියන්න ණය හිමි පාලන ගිනුම හර. ණය හිමි පාලන ගිනුම හර. ගැනුම් ගිනුම බැර. ගැනුම් ගිනුම බැර. සංලක්ෂය ලියන්න ණය හිමි ගෙවීම්. ණය හිමි ගෙවීම් ගැනුම් ගිනුමට. ගැනුම් ගිනුමට හර කිරීමේ වරද. ගැනුම් ගිනුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟ එක පන්ති මේක 150ක සුපරීක්ෂණ වැටුප කාර්යාල වැටුප් ගිනුමට මොනවා කරලා තියනවලුද? හර කරලා තියනවා. සුපරීක්ෂණ වැටුප කාර්යාල වැටුප් ගිනුමට හර කරලා. සම්පූර්ණ වැරදි නම ගිනුම වැරදි. එහෙනම් කාර්යාල වැටුප් ගිනුමට බැර කරලා සුපරීක්ෂණ වැටුප් ගිනුමට මොනවා කරන්න ඕනේද? හර කරන්න ඕනේ. ලියන්න සුපරීක්ෂණ වැටුප් ගිනුම හර. සුපරීක්ෂණ වැටුප් ගිනුම හර. කාර්යාල වැට බැර. සුපරීක්ෂණ වැටුප් ගිනුම හර. කාර්යාල වැටුප් ගිනුම බැර. සංලක්ෂය ලියන්න සුපරීක්ෂණ වැටුප. සුපරීක්ෂණ වැටුප කාර්යාල වැටුප් ගිනුමට. සුපරීක්ෂණ වැටුප කාර්යාල වැටුප් ගිනුමට. කාර්යාල වැටුප් ගිනුමට හර කිරීමේ වරද. හර කිරීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. අපි ළමයි තව එකක් ලියමු. ඒ තමයි අංක 5 කියලා දාගන්න. දැන් අපි අංක 3නේ දැම්මේ. 4 5 චුට්ටක් ඉතුරු කරලා අංක 6. අංක 6 කියලා දාගන්න. මූල ධර්ම දෝෂ. මූල ධර්ම දෝෂ. ඕකත් ලිපිකාර දෝෂ වගේමයි. හැබැයි ළමයි ලිපිකාර දෝෂයක් සිදු වෙන්නේ නොසැලකිලිමත්කම හින්දා. මොකක් නිසාද? නොසැලකිලිමත්කම හින්දා. හැබැයි දරුවෝ මතක තියාගන්න මූල ධර්ම දෝෂයක් සිදු වෙන්නේ නොදැනුවත්කම හින්දා. ඒ කියන්නේ ගිනුම් කරණය පිළිබඳව නිසි අවබෝධයක් නැතිකම හින්දා වැරදි ගිනුමකට දාලා.
ඒ තර්ගය වගේමයි වැරදි ගිනුමකට දාලා තියෙන්නේ අවබෝධයක් නැති නිසා. ලියන මින් අදහස් වන්නේ එයාට දෙලියන්න හය කියලා දාලා මින් අදහස් වන්නේ ගිනුම්කරණය පිළිබඳ මූලික අවබෝධයක් නොමැති වීමෙන් මූලික අවබෝධයක් නොමැති වීමෙන් වෙනත් ගිනුමකට පිටපත් කරේති වීමකි. මූලික අවබෝධයක් නොමැති වීමෙන් වෙනත් ගිනුමකට පිටපත් කර තිබීමකි. වෙනත් ගිනුමකට පිටපත් කර තිබීමකි. මෙහිදීද සිදුවන්නේ වැරදි ගිනුමකට දමා තිබීමයි. වැරදි ගිනුමකට දමා තිබීමයි. තව ලකුණක් දාලා ලියන්න. මෙහිදීද කළ යුත්තේ කලින් වැරද්දේදීමෙන් වැරදි ගිනුමෙන් ඉවත් කොට නිවැරදි ගිනුමට පිටපත් කිරීමයි. වැරදි එකෙන් අයින් කළා මොන එකට පිටපත් කරනවලුද? නිවැරදි එකට පිටපත් කරනවා. වැරදි ගිනුමෙන් ඉවත් කොට නිවැරදි ගිනුමට පිටපත් කිරීමයි. ආ දැන් ඔන්න බලන්න මම උදාහරණයක් කියලා දෙනවා. ඔන්න බලන්න ඔකේ තියෙනවා මෝටර රථයේ අලුත් වැඩියාවට ගිය 4200 මෝටර රථ ගිනුමට හර කරලා. ළමයි අලුත් වැඩියාව කියන්නේ අයබාර වියදමක්. නමුත් ඒගොල්ලෝ අරන් තියෙන්නේ මෝටර රථ ගිනුමට ප්‍රාග්ධන වියදමක් ලෙස සලකලා. ඒක සලකන්න ඕනේ නැහැ ඔයා. මෝටර රථයේ අලුත් වැඩියා කරන්න වියදමක් ගියා නම් අලුත් වැඩියා ගිනුමටයි හර කරන්න ඕනේ. නමුත් ඒගොල්ලෝ හර කරලා තියෙන්නේ කොහෙටද? මෝටර රථ ගිනුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න මෝටර රථ ගිනුමට මොනව කරන්න ඕනේද? බැර කරලා කොහෙටද හර කරන්න වෙන්නේ? අලුත් වැඩියා වියදම්. එහෙනම් ඩබල් එන්ට්‍රි මට කියන්න කොහොමද ලියවෙන්න ඕනේ? අලුත් වැඩියා වියදම් ගිනුම හර, මෝටර රථ ගිනුම බැර. මට සංලක්ෂ්‍ය ලියවෙන්න දෙය කියන්න ගනුදෙනුව මොකද්ද? අලුත් වැඩියා වියදම මෝටර රථ ගිනුමට හර කිරීම මොනවා කිරීමද? නිවැරදි කිරීම. පැහැදිලිද? ආ ඉක්මනින් පොදු ජර්නලයක් ගහලා වැරදි හතර නිවැරදි කරන විදිය ලියන්න හරි ලේසියි. අනිත් ඔක්කොට වඩා මූලධර්ම දෝෂ නිවැරදි කරන විදිය කියන්නේ ඉක්මනින්.
කොයික්මන් කරන්න. බලන්න දරුවෝ, පළවෙනි එක මෝටර් රත අලුත් වැඩියා ගිනුම හර මෝටර් රත ගිනුම බැර. සංලක්ෂේ ලියන්න අලුත් වැඩියා වියදම මෝටර් රත ගිනුමට හර කිරීම අලුත් වැඩියා වියදම මෝටර් රත ගිනුමට හර කිරීම නිවැරදි කිරීම. දෙවෙනි එක යන්ත්‍රයක් ගත්ත එක ගෙනුම් ගිනුමට හර කරලාලු. ඇත්තම දරුවෝ යන්ත්‍රයක් ගත්තනම් හර කරන්න ඕනේ මොන ගිනුමටද? යන්ත්‍ර ගිනුමට. නමුත් මේගොල්ලෝ හර කරලා තියෙන්නේ මොන ගිනුමටද? ගෙනුම් ගිනුමට. ඒක වැරදි. එහෙනම් ලියන්න මොකද්ද වෙන්නේ? යන්ත්‍ර ගිනුම හර ගෙනුම් ගිනුම බැර. යන්ත්‍ර ගිනුම හර ගෙනුම් ගිනුම බැර. සංලක්ෂේ ලියන්නේ යන්ත්‍රයක් ගැනීම ගැනුම් ගිනුමට හර කිරීමේ වරද. ගැනුම් ගිනුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟ එක තුන්වෙනි එක 5000ක ලද අත්තිකාරමක් විකුණුම් ගිනුමට බැර කළාලු. ළමයි අත්තිකාරමක් කියන්නේ ඇඩ්වාන්ස් එකක්. ඇඩ්වාන්ස් එකක් ලැබුණා නම් ළමයි ඒක බැර කරන්න ඕනේ ලද අත්තිකාරම් ගිනුමට. මුදල් පාලන හර ලද අත්තිකාරම් බැර. හැබැයි ඒගොල්ලෝ බැර කළ තියෙන ලද අත්තිකාරම් වල නෙමෙයි මොන ගිනුමටද? විකුණුම් ගිනුමට. එහෙනම් මේ වරද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ? ඒකෙන් අයින් කරන්න විකුණුම් ගිනුම හර කරලා ලද අත්තිකාරම් ගිනුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. ලියන්න විකුණුම් ගිනුම හර. විකුණුම් ගිනුම හර ලද අත්තිකාරම් ගිනුම බැර. විකුණුම් ගිනුම හර ලද අත්තිකාරම් ගිනුම බැර. සංලක්ෂේ ලියන්න. සංලක්ෂේ ලියන්න. සංලක්ෂේ ලියන්න. ලද අත්තිකාරම විකුණුම් ගිනුමට. විකුණුම් ගිනුමට බැර කිරීමේ වරද. විකුණුම් ගිනුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. බැර කිරීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. අන්තිම එක 5600කට මිලට ගත්ත යන්ත්‍රය යන්ත්‍ර අලුත් වැඩියා ගිනුමට හර කළාලු. ළමයි යන්ත්‍රයක් ගත්තා නම් හර වෙන්න ඕනේ යන්ත්‍ර ගිනුමට. මේගොල්ලෝ හර කළා තියෙන්නේ කොහොමද? යන්ත්‍ර අලුත් වැඩියා ගිනුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න වෙන්නේ? ළමයි මොකද කරන්න වෙන්නේ? අන්න හරි. යන්ත්‍ර ගිනුම හර යන්ත්‍ර අලුත් වැඩියා ගිනුම වැර. යන්ත්‍ර ගිනුම හර යන්ත්‍ර අලුත් වැඩියා ගිනුම බැර 5600යි. සංලක්ෂේ ලියන්න. සංලක්ෂේ ලියන්න. යන්ත්‍රයක් ගැනීම අලුත් වැඩියා ගිනුමට හර කිරීමේ වරද. අලුත් වැඩියා ගිනුමට හර කිරීමේ වරද. අලුත් වැඩියා ගිනුමට හර කිරීමේ වරද
නිවැරදි කිරීම. අලුත් වැඩියා ගිනුමට හර කිරීම නිවැරදි කිරීම. අලුත් වැඩියා ගිනුමට හර කිරීම නිවැරදි කිරීම. නිවැරදි කිරීම. හර කිරීම නිවැරදි කිරීම. නිවැරදි කිරීම. Right. එහෙනම් අපි ප්‍රධාන දෝෂ වර්ග හතරක් කතා කළා දරුවෝ අනාවරණය නොවන වැරදි ගැන. මොනවද ඒ වර්ග හතර? පළවෙනි එක අත්හැරීමේ දෝෂ. අත්හැරීමේ දෝෂයක් වුණොත් මොකද වෙන්නේ? වැරදි එක පොත්වලින් මතේ දෝෂ කියන ලියලම නැහැ. ලියලම නැත්තම් මොකද කරන්න ඕනේ? සාමාන්‍ය විදිහට ලියනවා. දෙවෙනි එක ද්වේකරණ දෝෂ. ද්වේකරණයේදී කියන්නේ දෙපාරක් ලියලානේ. එහෙනම් එකක් අයින් කරන්ඩ පැත්ත මොනවා කරලා ලියනවද? මාරු කරලා ලියනවා. ඊට පස්සේ අපි කතා කළා ලිපිකාර දෝෂ සහ මූලධර්ම දෝෂ කියලා දෙකක්. ඒ දෙකේදිම කරනවා කියේ මොකද්ද? වැරදි ගිනුමෙන් අයින් කරලා මොන ගිනුමට දාන එක විතරයිද? හරි ගිනුමට දාන එක විතරයි. වැරදි එකෙන් අයින් කරලා හරි එකට දාන එක විතරයි. එතකොට අපිට මේ අනාවරණය නොවන වැරදි වල තව හතක් තියෙනවා. අපිට ඒ හත කතා කරන්න ඉච්චර වෙලාවක් යන්නේ නැහැ. අපිට ඊළඟ ඔන්ලයින් එකේදී ඉතුරු හතම සාකච්ඡා කරලා මොනවා කරන්න පුළුවන්ද, අවසන් කරන්න පුළුවන් සවිස්තරාත්මකව, අපි තාම පැහැදිලිව හිමින් පැහැදිලි කිරීම සහිතව ඔයගොල්ලන් මේක කතා කළේ. මොකද හේතුව මේක ඉතාම අවධානයෙන් යොමු කරගන්න, අවධානය යොමු කරගන්න. මොකද අපේ මාතෘකාව වැරදි වැරදි කිරීම නෙමෙයි. මොකක් කිරීමද? වැරදි නිවැරදි කිරීම. එහෙනම් වැරදි නිවැරදි කරද්දී වැරදියට කළා හරියන්නේ නැහැ. හරියට කරන්න තමයි අපි ඉතාම පිළිවෙලට පැහැදිලිව ඔයාලට මේ දේ කියලා දුන්නේ. රයිට්. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකෙන් නැවත හමු වෙමු. එතකොට මේ ඔන්ලයින් ටික වැරදි වැරදි කිරීම එකේ ඉතාම ඉක්මනින් ඉක්මනින් අපි ඔන්ලයින් ටික ඔයගොල්ලන්ට ලබා දෙනවා. සති ගාණක් යන්නේ නැහැ. ඉක්මනින් ඉක්මනින්, මොකද මේක ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ වගේම තමයි අපි පාඩම් ටික ඉක්මනින් අවසන් කරලා හරිද ඔයගොල්ලන්ට පාසල් වලට වඩා ඉස්සරහින් ඔයගොල්ලන්ට ඉතාම හොඳින් ඉන්න පුළුවන් වාතාවරණයක් අපි පන්ති කාමරය තුලදී හරිගස්සනවා. ඒ නිසා හැමෝම පිළිවෙලට වැඩටික් කරන්න. ඒ සතිය වැඩ ටික, ඒ සතිය ඔන්ලයින් එක, ඒ දිනේ ඔන්ලයින් එක එදා දවසම ඉවර කරන්න. රයිට්. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකෙන් නැවත හමු වෙනවා.